කෙනෙක් ජීවත් වෙන විදිහ, ඔවුන් අඳින පළඳින විදිහ, කතා බහ කරන විදිහ, හැසිරෙන විදිහ වගේ නොඑක් දේවල් සමාජයෙන් බලාපොරොත්තු වෙන විදිහට සිදු නොවනකොට බහුතරයක් විසින් ඒ සුළුතරයට වෙනස් කොට සලකනවා, පීඩාවටපත් කරනවා, බලහත්කාරයෙන් වෙනස් කරන්න හදනවා. මේ ආදී දේවල් සිදුවන්න වෛරී ප්‍රකාශ මූලිකම හේතුවක් වෙනවා. සමාජයේ ජීවත් වෙන නොයෙකුත් පුද්ගලයන් වගේම සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයනුත් එදිනදා ජීවිතයේදී මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේද වෛරී ප්‍රකාශ වලට ලක් වෙනවා. ඔවුන් ඒවායින් මානසික පීඩාවන්ට ලක් වෙනවා සේම ඔවුන්ට එරෙහිව සමාජය තුළ ප්‍රචණ්ඩත්වයේ පැතිරීම සඳහාත් වෛරී ප්‍රකාශ මූලික වෙනවා. මම ගොඩාක් අත්දැකීම් ලබන්න පටන් ගන්නේ මගේ ට්‍රාන්සිෂන් එක පටන් ගන්නවත් එක්කම. එතකොට ගෙදරින් එළියට බහින තැන ඉඳලා ඔෆිස් එකට යනකම් මිනිසුන්ගේ මූණේ තියෙන ප්‍රශ්නාර්ථය කියන ලකුණ. කියන්නේ සහ මේ නිකන් පිළිකුල් සහගත ඒ බැල්මක් තමයි ගොලන්ට තියෙන්නේ. මේ ඉතින් සමහරක් වෙලාවට ගෙදර ප්‍රශ්නයක් නැත්නම් හිනා වෙලා යන්න පුළුවන් කමක් තියෙනවා. නැත්තම් ගෙදරත් මොකක් හරි ට්‍රාන්සිෂන් එකත් එක්ක මේ ඉන්න ගැටලුවක් නිසා මොකක් හරි ප්‍රශ්නයක් ඇති වුණොත් එහෙම මේ ඒ ඒ සමාජනතේ එන ප්‍රශ්න සමහරක් වෙලාවට මාර විදිහට මනසට බලපාන වෙලාවල් තියෙනවා. බස් එකට නැගගත් සමහරක් වෙලාවට මං දිහා බලලා මං ළඟ ඉඳ ගන්න නැතුව යන වෙලාවල් තියෙනවා. ඊළඟට බස් හෝල්ට් එක ගුණත් මංගාවින් ඇවිල්ලා හිටගෙන ආයේ මන් දිහා බලලා ආ මේ කවුද කියන එකෙන් බලලා ආයේ පැත්තකට වෙන තැනකට යන වෙලාවල් තියෙනවා. ඉතින් ඒ වගේ ගොඩාක් ප්‍රශ්න තියෙනවා සමාජයෙන් අර ට්‍රාන්ස් වෙන මුල් කාලේ. දවසක් මං සුපර් මාකට් එක ඇවිදගෙන යනකොට එතකොට මං කොණ්ඩේ කොටට කබලා කියන්නේ වැවෙන මුල් කාලේ දිග සායයි බ්ලවුස් එක ඇඳලා ගියේ. යනකොට මට ඇහෙනවා මගේ පිටිපස්සෙන් එන කට්ටියක් කියන ආමේ සම්මනලේක් යනවා. මේ කලින් පිරිමියෙක් මේ මුම් පොන්නේ මේ මුව ගණන් ගන්න හොඳ නෑ එහෙම කියනම දැන් පිටිපස්සෙන් ඇහෙනවා. දැන් දෙන්නේ දෙන්නේ කතා වෙනවා. මං ගියේ මට බඩු ගොඩක් ගන්න. හැබැයි මං ගත්තේ දෙක තුනයි. ඒ දෙක තුනකට මං ගෙදර ආවා. ඒ තරම් හරි වේදනාකාරී මේ ඒ වචන ඇහෙනකොට ඇයි මිනිස්සු මෙහෙම කියන්නේ? මෙහෙම ඇයි තව කෙනට ඇහි ඒ මනුස්සර දුක හිතේ කියලා හිතන්නේවත් නැතුව හරි කැත විදිහට එහෙම කතා කරන හරි වැරදි. ඉතින් සමහරකට මං හොඳ මානසිකත්වයකට ඒක හොඳට මට දරා ගන්න පුළුවන්. හැබැයි මම වෙන ප්‍රශ්නක හිටියොත් මන්දර ළමයින ඔහොම අර කියලා ගෙදර ආවිලා සුයිසයිඩ් කර ගැනපු අය පවා. හේතුව එංගොලු වෙන මොකක් හරි ලොකු ප්‍රශ්නක ඉන්නවා. පාර යනකොට මේ මිනිස්සු උසුළු විසුළු කරාම ඉතිරි දින දෙයක් කිව්වම කොන් කරාම වෙනස් කරාම ගෙදර ගිහිල්ලා සමහරකට අතපය කපාගෙන තියන අය ඉන්නවා. ඊළඟට බෙල්ල වල දාගන්න ගිය අය ඉන්නවා. ඉතින් හරි වැරදි සමාජය හිම කරන්නේ. ඔබේ අදහස් ප්‍රකාශ කිරීමට සහ ඔබ විශ්වාස කරන මතයන් පිළිබඳව ප්‍රකාශ කිරීමට ඔබට නිදහස ඇත. එහෙත් වෛරී ප්‍රකාශයෙන් ආරක්ෂා වීමටද මිනිසුන්ට අයිතියක් ඇත. ට්‍රාන්ස්ෆර් පටන් ගන්න මුල් කාලේ මේ දේවල් හරිය අමාරුයි දරා ගන්න. يعني ගෙදර ඇවිල්ලා අඬනවා සමහරකට මං අම්මට කිය කියා දන්නවා සමහරට හැමදේම කියන්න බෑනේ. ඒතර මං හැමදේම තනියම දරා ගන්න. ඉතින් එතකොට ඊට පස්සේ මම ටිකෙන් ටික මේ දේවල් වලට හුරු වෙන්න පටන් ගත්තා. يعني මිනිස්සු කියන දේවල් මං ඇත්තට ගණන් ගන්න නැතුව ඉන්න පුරුදු වුණා. يعني කමක් නැහැ මේ මිනිස්සු ඔහොම තමයි. ඉතින් හොඳට හිටියත් මොනහරි කියනවා නරකට හිටියත් මොනහරි කියනවා. ඉතින් කොහොම හිටියත් මිනිස්සුන්ට ප්‍රශ්නයක් නේ. ඉතින් ඒ නිසා මම ඒක මං ධාරණය කරගෙන මම හිතාගත්ත මිනිස්සු කියන දේවල් නැහැ කියලා නතර කරා. එහෙම නතර කළා මම මගේ ගමන මගේ පාඩුවේ කියා. අද වෙනකොට ඇත්තටම කවුරු හරි මොනහරි කිව්වත් මං ගාවේ නැගිටලා ගියත් මට කිසිම ප්‍රශ්නයක් නැහැ. මොන දේ වුණත් මම හරියට මං මගේ විදියට මගේ ගමන යනවා. ඔබේ වචන වලින් කායිකව හෝ මානසිකව වෙනත් අයෙකුට හානියක් සිදු කරයි නම් එසේ වචන භාවිතා කිරීමෙන් වළකින්න. කතනිය නිදහස පැමිණෙන්නේ වගකීම් සහිතවය. මගේ සංක්‍රාන්ති සමාජවාදී ප්‍රජාවට මට කියන්න තියෙන්නේ ඇත්තටම එයාලගෙත් හැදෙන්න ඕන ගොඩාක් දේවල් තියෙනවා. එයාලත් එයාලගේ ප්‍රතිරූපය හදා ගන්න ඕනේ. එයාලගේ දේවල් තියෙනවා අඳින පළඳින විදිය, කතා බහ කරන විදිය, හැසිරෙන විදිය, මේ හැමදේම හදා ගන්න ඕනේ. එයාලත් සමාජයට විහිළුවක් වෙන්න ඇති වෙන්න ජීවත් වෙනවා. ඒ ජීවත් වෙන ගමන් අනිත් අය කියන දේවල් මෙහෙම කළ නතර කරලා, ඒ කියන්නේ තමන් ඒව මහලුකට ඔලුවට ගන්න හොඳ නෑ. තමන් හරි විදිහට සමාජයේ ජීවත් වෙනවා නම් එච්චරයි. එහෙම ජීවත් වෙන්න හිනා වෙලා සතුටෙන් ඉන්න. අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය අත්විඳින්න. එහෙත් සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයන් ඇතුළුව
අනෙකුත් පිරිසරට එරෙහිව වෛරී ප්‍රකාශ සිදු කිරීමෙන් වළකින්න. මිනිස්සු හැමෝම එක එක විදියයි. කවුරුත් වෙනස් නැහැ. හැබැයි මිනිස්සු විවිධයි. ඒ විවිධත්වයට ගරු කරන්න පුරුදු වෙන්න ඕනේ සමාජින අනිත් අය. මේ කලර් සමාජය තියෙන්න ඕනේ. මේ වර්ණ එක එක විවිධත්වයක් තිබුණොත් තමයි සමාජය මේ ලෝකේ ලස්සන වෙන්නේ. ඉතින් ඒ නිසා මේ විවිධත්වයට ගරු කරන්න මේ මිනිස්සු කාවත් කොන් කරන්න එපා. හැමෝටම ලස්සනක් තියෙනවා, හැමෝටම තියෙනවා ආත්ම ගෞරවයක් තියෙනවා, අභිමානයක් තියෙනවා. මේ හැමදේම තියාගෙන මිනිස්සුන්ට ගරු කරලා ලස්සන සමාජයක අපි ජීවත් වෙමු. ඉතින් එච්චරයි කියන්න තියෙන්නේ.